Hi, Mama Dulanga. Adabi katha karanne basic chest workout ekak gana. Ehi me chest workout ekak apita wedagath wenne kiyala baluwot ape body ekey thiyena major muscle ekak thama chest ek kiyanne. Improve wicca chest ekak thiyenawa kiyanne apita ape upper body ekey thiyena structure ekak lassanata kapila peena. Chest ekak training karanna api parts 3kata kada ganawa. Palaweni ekak thama upper chest ekak, deweni ekak middle chest ekak, thunweni ekak lower chest ekak. එතකොට මේ parts 3 train කරන්න අපි mainly exercises වර්ග 3ක් use කරනවා. පළවෙනි එක තමයි incline එක. දෙවෙනි එක flat bench press එක. තුන්වෙනි එක decline bench press එක. එතකොට අපි ඉස්සෙල්ලාම බලමු upper chest එක කොහොමද train කරන්න කියලා. ඒකට අපි ඉස්සෙල්ලාම use කරන්නේ incline bench press එක. අපි එතනින් පටන් ගමු. Mainly focus කරාට අපේ upper chest එකට. මේකෙදි තව muscles වර්ග 2ක් use වෙනවා. පළවෙනි එක තමයි anterior deltoid එක අනිත් එක අපේ tricep එක. ඒතර මේ muscles දෙකටත් පොඩි workout එකක් එතනදී වෙනවා. ඒකෙදි ඉස්සෙල්ලම ඔයගොල්ලෝ දැනගන්න ඕන දෙයක් තමයි incline bench press එක අංශක 30ක් අංශක 45ක් අතර තියෙන්න ඕනේ. Angle එක සාමාන්‍ය මේ machines හරියට angle එකට හදලා තියෙන්නේ. දැන් බලමු bar එක කොහොමද හරියටම අල්ලන්න ඕනේ කියලා. Bar එක හැමතිස්සෙම grip එක තියාගන්න ඕනේ මේ මේ විදිහට කෙලින්. ඔයා wrist එක මෙහෙට කරලා weight එක lift කරොත් එහෙම ඔයාගේ wrist එකට එන්න පුළුවන් ඒ කියන්නේ wrist එකට එන සම්පූර්ණ බර එතකොට ඔයාට injuries වෙන්න පුළුවන් හැකියාව වැඩි bench press එකේදී වුණත් ඔයගොල්ලෝ හැමතිස්සෙම මතක තියාගන්න මේ wrist එක කෙලින් තියාගෙන perform කරන්න මෙතනදී අනිත් එක තමයි මතක තියාගන්න ඕනේ ඔයා weight එක ඉස්සුවාට පස්සේ අයි low කරන්න upper chest එක වෙනකම්ම low කරන්න හරි මේකේ දේවා මතක තියාගන්න ඕන තව එකක් තමයි අපිට මේක කරන්න පුළුවන් reps 8 ගානේ set 3ක් reps 8ක් 10ක් අතර අපිට sets කරන්න පුළුවන් beginners ලට මේකේදී ඔයා set එකෙන් set එකට ඔයා ගන්න ඕන rest එක ඒ කියන්නේ minimize කරගන්න 30 seconds to 45 seconds හරි අපි බැලුවා දැන් incline එක කොහොමද කරන්න කියලා අපි දැන් බලමු flat bench press එක කොහොමද හරියට perform කරන්න කියලා flat bench press එකේදී අපේ අර මං කලින් කිව්වා වගේම muscles වර්ග 3ක් mainly use වෙනවා pectoralis major කියන එක තමයි අපි primary target කරන්නේ. ඒක අපි බලමු දෙවෙනියට මේක කොහොමද හරියට කරන්න කියලා. කලින් වගේම ඔයගොල්ලෝ weight එක low weight එක ඔයගොල්ලන්ගේ middle section එකට නැත්නම් nipple area එකට තමයි ඔයගොල්ලෝ weight එක low down කරන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලෝ weight එක down කරද්දී breathe in කරන්න. මේකෙදිත් ඔයගලන්ට reps 8ක් 10ක් අතර sets 3 ගානේ යන්න පුළුවන් beginners ලට. මේකෙදිත් අර කලින් කිව්වා වගේම 30 to 45 seconds ඔයගලන්ට maximum rest එකක් ගන්න පුළුවන්. හරි අපි දැන් බලමු incline bench press එක කොහොමද කරන්න කියලා. exercise එක විදිහට අපි බලමු flat bench press එක කොහොමද කරන්න කියලා. අපි බලමු දැන් අන්තිම exercises එක අපේ පපුවේ පහළ කොටස හදාගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි decline bench press එක කරන්න කියලා. මේකෙදි mainly use වෙනවා අපේ pectoralis minor කියන muscle එකයි anterior deltoid එකයි tricep එකයි මේකෙදිත් use වෙනවා decline bench press එකේදී ඒ වගේම serratus වලිනුත් මේකේ movement එකක් එනවා එතකොට අපි බලමු දැන් මේක කොහොමද හරියට කරන්න කියලා මේකෙත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ කලින් වගේම reps 8ක් 10ක් අතර අපිට perform කරන්න පුළුවන්. ඒ හැම rep එකේදීම set එකේදීම ඔයගලන්ට 30 to 45 second rest එකක් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ weight එක low කරද්දී හුස්ම ගන්න, අයිත් up කරද්දී හුස්ම පිට කරන්න. weight එක down කරද්දී ඔයගලන්ගේ කපුවේ යට කොටසට වෙනකම්ම down කරන්න. ඕනට වඩා ඔයගොල්ලෝ shoulder එක යවන්න එපා, stretch කරන්න එපා. මොකද එතනින් ගොඩක් injuries එන්න පුළුවන්. ඒක incline එකේදීත් එහෙමයි. ඒ වගේම තමයි bench press එක ගහද්දී ඕනට වඩා shoulder එකට වඩා ඔයගොල්ලෝ පල්ලයට down කරොත් එන්න පුළුවන් injuries ප්‍රවණතාවය වැඩි වෙනවා. හරි අපි දැන් බලුවා basic chest workout එක main parts තුන කොහොමද train කරන්න කියලා. ඒකෙදි පළවෙනි එක අපි incline එක use කරා, දෙවෙනි එක flat bench press එක perform කරා, තුන්වෙනියට අපි decline press එක perform කරා. මේකේදී අර මම කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ මතක තියාගන්න මම කියපු techniques හරියට කරන්න. ඒ වගේම මගේ description එකේ තියෙනවා මගේ links check කරන්න.
අපි දැන් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ වගේ වීඩියෝස් කියන්න ඔයගලන්ට පුළුවන් ඒකින් හින්දා මේ channel එක subscribe කරන්න like කරන්න ඔයගලන්ගේ යාළුවන්ටත් කියන්න අපි එන ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු